මෙකඳු වහන්සේ සමග මුතු කුඩයක් අටපිරි කර රුපියල් දසදහසක් එම සෑම විහාරස්ථානයට දෙන්නට අපි තීරණය කළා. මේකේ අරමුණ වුණේ මේකේ අපේ අවශ්‍යතාවය තිබුණේ මේ රටේ වගේම මුළු ලෝකෙම කොරෝනා රෝගය පැතිරෙමින් තියෙනවා. ඒක මේ රටෙන් තුරන් වේවා කියලා ඒකාන ප්‍රාර්ථනාවක් ඇති කරගත්ත ජනවාරි මාසෙ. මේ කඳු වහන්සේලා රට වටා දින 7ක් අරගෙන යන පොරොන්දු මත අපි මේක ආරම්භ කළා. හැබැයි අතිසාර්ථකයි අපි කඳු වහන්සේලා 120ක් අපේ හාමුදුරනේ පූජා කරන්න තීරණය කරේ. 120ට 240ක් හම්බුණා. 240ට 360ක් හම්බුණා. 360ට 480ක් හම්බුණා. දැන් 580ක් පැනලා. අනුකරණ දුක් 580ක්. ඒ කියන්නේ 18ට වඩා කඳු සංඛ්‍යාවක් තමයි අධික ප්‍රමාණයක් තමයි මේ රට වටා විහාරස්ථානවල පූජා කරන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ සුන්දර පින්කම ප්‍රතිපර දායකත්වය ලබා දෙන්නේ විවිධ රටවල් වල ඉන්න මනුස්සකම දන්න මිනිස්සු සහ මෙලාකීය අපේ ජනතාව. පිළවල් හදන්න, විහාර මන්දිර හදන්න විශාල වශයෙන් උදව් කරපු මිනිස්සු ඒක. හරිම සුන්දරයි. ඒ එවැනි මිනිසුන් විතරයි අපේ හාමුදුරනේ අපට එකතු වෙන්නේ. ඒ නිසා මේ රටේ පන්සිල් පද පහ කියන රටක් වෙලා තියෙන යුගයක අපි පන්සිල් පද පහ රකින්න රටක් බවට පත් කරන්නට මේ වෙලාවේ. ඒ නිසායි අපේ නායක හාමුදුරන්ට මම ආරාධනා කරේ මඩුගල්ලේ නායක මහානායක හාමුදුරන්ට අපේ හාමුදුරනේ වඩින්න ඇවිල්ලා ඔබ වහන්සේ බලන්න මේ රට වෙනුවෙන් ඔබ වහන්සේ ලොකු මෙහෙවරක් කරනවා. ඒ නිසා මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන මේ වෙනුවෙන් අනුශාසනාවක් කරන්න එන්න කියලා කිව්ව නිසා අද දවසේ උන්වහන්සේට වැඩියා. මම ආරාධනා කරන ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබත් හරිම පින්වන්තයි. අපි ඉදිරිආගාරයේ ධම්මරත්න ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනා ලැබුණු සුන්දර ආමතුරු කෙනෙක් පඬිත හාමුදුරුවෝ නමක් අද දවසේ අහම්බෙන් වැඩියා. ඔබේ වාසනාව විශේෂයෙන්ම ඩයනු මහත්තයාගේ දෙදෙනාගේ වාසනාව. නැත්නම් වෙන වෙලාවට සාමතුරු කෙනෙක් නැහැ. ඉතින් ඔබේ වාසනාව උන්වහන්සේ වැඩම වුණේ. ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට පන්සිල් ලබා දීලා ඇති අනුශාසනාවක් කරන ලෙස අවසරයි. බුද්ධං සරණං ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ව්‍යවස්ථාවේ ඉතාමත් සතුටට සන්තෝෂයට මාපත් වුණා මේ ස්ථානයට පැමිණියට පස්සේ. ඒ සතුට සන්තෝෂය ලබන්නට මට උදව් කළේ දේශාභිමානි, දේශශක්ති, විශ්වකීර්ති, මානව හිතවාදී ජනරංජන මාධ්‍ය ශෝභි අපේ ප්‍රවීණ මාධ්‍යවේදී USB බණ්ඩාර මැතිතුමා. මේ මෙච්චර තියෙන එක එක නම් වලින් මම එක නමයි තෝරගත්තේ. දේශමාන්‍යවත් දේශ බන්ධුවත් නොවේ. එක වචනයයි මන්තුරට
මානව හිතවාදීත්වයේ තිබුණු නිසා මානව හිතවාදී පුද්ගලයෙක් කියලා දැක්ක නිසා මේ මාසෙකට විතර කලින් එතුමගේ තිබුණු සුභදත්තය මනුෂ්‍යත්වය බෞද්ධකම දැක්ක නිසා මම තීරණය කළා මෙතුමාව හමු වෙන්න එන්න ඕන කියලා. මේ බුද්ධ ශාසනයේ තියෙනවා අහලා සතුටු වෙන්න පුළුවන් කින්ක. බලලා සතුටු වෙන්න පුළුවන් කින්ක. දැකලා සතුටු වෙන්න පුළුවන් කින්ක. එතකොට අහන මිරිසල් එක ස්වාමීන් වහන්සේ නමක් මට මෙතෙන්ට ඇවිල්ලා කඳුන් වහන්සේ නමක් වැඩමවන්නට ඇවිල්ලා ධාතු වහන්සේ නමක් දෙන්නම් කොයි විදිහටම ප්‍රදානය කරා. අද දවසේ සුන්දරම වචනේ අහන්න ලැබුණා මේ මාස දැන් තුන්වෙනි මාසෙ මේ යන්නේ රණ කඳුවක් මත ධාතු වහන්සේ නමක් වැඩම කරන්න තරම් මේ පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට ඔබ වහන්සේ මට කිව් වචන දෝමකාර දෙන අපේ හැමෝටම බොහොම පිං. ඇත්තම ලොකුම ලොකු සතුටක් දෙනවා අද දවසේ මම හිතන්නේ මම ලොකු පිණක් කරලා තිනවා. එහෙම විශේෂයෙන්ම මේ මහා සංගරුණයෙන් මෙහෙම ආශිර්වාදයක් ලබන්නට සහ මේ වගේ දේවල් ලබන්නට ජීවිතේ ඒක ලැබීම මම හිතන්නේ තිබෙන නිසා ඇත්තටම ඉතින් ඔබ වහන්සේ වෙනි සුවශසේ හාමුදුරුවෝගෙන් ඔබනි අවදනම් සහ ඔබනි තැග්ගක් හැටියට බුදුහාමුදුරු වඩිනවා මෙතෙන්ට ධාතු කඩුවක් මත තියෙන ලොකු භාගයක් වම් පින් අපේ හැමෝටම වහන්සේටත් ඔබ වහන්සේ හැදෙන වැඩෝ දෙමෝපිය දෙන්නට පින් දෙනවා. ඔබ වහන්සේ වැනි සුන්දර ස්වාමීන් වහන්සේ නම මේ ලක් දෙරණට ජනිත කරාට ඉතින් එහෙම ගෞරවණීය ස්තුතිය ඔබද කරමින් ඉතාමත් ගෞරවණීය යුක්තව ආරාධනා කරනවා මෙඩිකල් තැන්පත් කරන්නට උන්වහන්සේගේ සරතින් මුලින්ම වෙලස්සේ රන් කරනු ලෝභිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා Terima kasih.
සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වෙල්ලස්සේ රන් කරඬු ලෝකය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකඹර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා